හයි, අද ඉතින් කොෆි විත් අනු එක එකතු ලයිනේ කවුරුත් මේ දවස්වල ගොඩාක් දන්න ජනප්‍රිය දෙවනිගේ අයියා. දෙවනිගේ අයියා කිව්වම ගොඩක් අය ඉක්මනින් මාතෘ ගන්නවා. ඒ දේව් සුරේන්ද්‍ර. ඉතින් දේව් අයියා කොහොමද? හොඳින් ඉන්නවා. මොකද කියන්නේ මේ දවස්වල? මේ දවස්වල දෙවනිින්ම ඩ්‍රාමා එකේ ෂූටින් තියෙනවා. ඉතින් ඒකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම තමයි මේ මේ මියුසික් වීඩියෝ දෙකක් කරා. ඒ දෙකත් අවුට් වෙලා තියෙනවා. මොකක්ද මියුසික් වීඩියෝස්? එකක් සශිකාන් සංසාර මාත්මියගේ, අනිත් එක තීක්ෂණ අනුරාධගේ. ඒ දෙකම අවුට් වෙලා තිනවා එකවර. හොඳ ප්‍රතිචාර තිනවා. වීඩියෝස් එන්න තියෙනවා. ඔව්. ඉතින් අයියා මේ ඇත්තටම මේ ඔය ඇත්තටම අයිය කෙනෙක්ද? ඔව්. නංගි කෙනෙක් ඉන්නවා. මම නංගි කෙනෙක් ඉන්නවා. නංගි කෙනෙක් විතරද? නෑ, මං මට අයියලා දෙන්නේ කොයි නංගි කෙනෙකු ඉන්නවා. අහහ. ඉතින් අයියා දෙවණීනිම නාට්‍යයෙන් තමයි ඔය ගොඩක් ආදරය ලබා ගන්නෙ. ඊට කලින් ගැන කතා කරද්දී කොහොමද මේ ෆීල්ඩ් එකට පළවෙනිටම ආවේ? මම පළවෙනිටම ඇඩ් කරේ දම්සාර කියලා ඩ්‍රාමා එක දැන් අවුරුදු දෙකකට ඉස්සෙල්ලා. ඊට පස්සේ ඩ්‍රාමාස් පහක් හයක් විතර ඇඩ් කරලා තිනවා. හැබැයි මේ දෙවෙනිම ඩ්‍රාමා එක මේ මිනිස්සු අපේ ප්‍රේක්ෂකයන් ආදරෙන් වැළඳගත්ත හින්දා කට්ටිය ගැන කතා කරනවා. ඒක හින්දා තමයි මේ හැම කැරක්ටර් එකක්ම ජනප්‍රියයි. මම විතරක් නෙවෙයි නාට්‍ය එකින්ද තමයි මේ දවස්වල කතා වෙන්නේ. ඔව්, මේ ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන සහෝදරෙක් විදියට. ඉතින් මොනවාගේ අත්දැකීමක්ද ඒකෙන් ලබන්නේ? ඩ්‍රාමා එකෙන්ද? ඔව්. මට එහෙම ලොකු මේ 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 අලුත් දෙයක් නෙවෙයි. මොකද මටත් අයියලා දෙන්නෙක් ඉන්නවා, නංගි කෙනෙක් ඉන්නවා. මම නංගිට කොහොමවත් ඔහොම තමයි සමහරවල් කතා කරන්නේ. නංගිට ඒකෙන්ද ලේසි වුණා මේ චරිත රඟපාන්න? ඔව්, එච්චර අමාරු නෑ. ඒ කැරක්ටර් එක හොඳට කරන්න පුළුවන් කියලා හිතනවා. හොඳට කරනවා කියලා මම හිතනවා. තවත් හොඳට කරන්න ඕනේ. ඔව්. මේ දවස්වල මේ ඩ්‍රාමා එකට අමතරව තමනාද කරන්නේ? මට තව ඩ්‍රාමා එකකට ආරාධනා ලැබුණා. හැබැයි මේ මේ දින ප්‍රශ්නයක් නිසා ඒක එහෙම මම දෙවෙනිම නාට්‍යයටම දින ලබා දුන්න නිසා මම මේ නාට්‍ය මට අතහැරුණා. හිතට වදිනම චරිතයක් අයට ලැබිලා තියෙනවද මීට කලින්? මොන වගේ චරිතද සාමාන්‍යයෙන් රඟපාලා තියෙන්නේ මීට කලින්? මේ මම දෙවෙනි සැරේ අයියා කෙනෙක්ට රඟපාන මම මගේ දෙවෙනි නාට්‍යයේදීත් මම අයියා කෙනෙක්ගේ කැරක්ටරයක් කරා. මට හිතර වදිනවා කියන්නේ හැම චරිතයක්ම මම කරන චරිතයක් වැඩිපුර මාස චරිතේ. එහෙම නෑ, මම කරන හැම එකක්ම මම හොඳට කරනවා. ඒ කියන්නේ ඔයාට හිතට වදින විදියට හැම චරිතයක්ම ලැබිලා තියෙනවා. ඔව්. ඒකට සාධාරණයක් උත්තර ගන්න තියෙනවා. මම මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් මොන වගේ කෙල්ලෙක්ටද කැමති? මොනවගේ කෙල්ලෙක්ටද? මැරි කරන්න. ඔව්. ගර්ල් කෙනෙක්. එහෙම මේ 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 එහෙම මේ වෙන් කරලා කියන්න බෑ. දේව් සුරේන්ද්‍ර ආදරවන්තෙක්ද? නැහැ, දැන් නැහැ. දැන් නැහැ. ඔව්. ඒකේ මොකද උනේ? ගර්ල් කෙනෙක් හිටියා, ඒක කොහොම හරි නතර වුණා. ඒ ෆෑග. ඉතින් මොනවගේ ගර්ල් කෙනෙක්ටද කැමති? එම් මේ මර මේ මට ලියලා කොටු කරලා පෙන්වන්න බෑ. මං එයාව දැක්කම මට හිතේ හිට තමයි මං කැමති කියලා. එයා ආශ්‍රය කරාට පස්සේ. ඒ කියන්නේ මට මේ එයා මේ සුදු වෙන්න ඕනේ, ලස්සන වෙන්න ඕනේ, එහෙම එකක් නෑ. මම දැක්කම එයා ආශ්‍රය කරාට පස්සේ එයාගේ එයා කොහොමද ඉන්නේ, ඒකත් එක්ක මං ඉන්න විදිහත් එක්ක ගැලපෙනව නම් තමයි මං එයාව තෝරගන්නේ. මේ ඩ්‍රාමා එකට ආවේ කොහොමද? කියන්නේ මුලින්ම එකතු වුණේ කොහොමද? අවස්ථාව ලැබෙන්නේ මේ දැන් මේකේ අධ්‍යක්ෂකතුමා සාරංග මෙන්ඩිස්. ඊට කලින් ඩ්‍රාමා එකෙත් මම එයාගේ පොඩි කැරක්ටර් එකක් කරා. ඉතින් එයා තමයි මට ආරාධනා කරන්නේ. ඒ වගේම තමයි මේ channel එකේ කට්ටියත් මට කතා කරා මේ කරමුද කියලා. ඉතින් මං සාරංග මෙන්ඩිස් අධ්‍යක්ෂකවරයා තමයි මට ආරාධනා කරන්නේ මේ චරිතේ. අතකර අයියා මේ ෆීල්ඩ් එකට ආව නැත්නම් හදිස්සි කොතන දදී ඉන්නේ? එහෙම මම දන්නේ නැහැ කියන්නේ. ඒක ඒක කියන්නේ ඒ කියන්නේ දන්නේ නැහැ. නැහැ. අතකොට ප්‍රසන්ට් ඉනොත් කරානේද කාලයක්? ඔව්, කාලයක් කරා. දැන් මාස 3කට ඉස්සෙල්ලා මම කරපු ප්‍රෝග්‍රෑම් එක නැවැත්තුවා. දැන් අවුරුදු 3ක් විතර මම ප්‍රසන්ට් කරා. ඊට පස්සේ ඒක පොඩක් මං හිතුවා පොඩක් නතර වුණා හොඳයි කියලා. ප්‍රසෙන්ටින් කරන නම් සිං කරන්න අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ. නෑ නෑ, ප්‍රසෙන්ට් කරන කතිය සිං කරන්න. ඒ වනේ අනිවාර්යෙන් සිං කරන්න පුළුවන් කියලා මට ආරංචි එක ආවා ඒකයි. බෑ, මම එදත් කිව්වා මං මට සිං කරන්න බෑ, මට අහගෙන ඉන්න රස විඳින්න පුළුවන් ඒ ගීත හැම එකක්ම. මම මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොතින් ඔයාට දැනට ජනප්‍රියට
නිලියෝ තුන් දෙනෙක් ප්‍රපෝසල්ලා ගෙන මේ තුදෙන නයනතාරා හිමාය බන්ධාර ශනුත්‍රී ඔය තුන්දනාගෙන් කාටද කැමති කියන්න එපා. මේ ඒ තුන් දෙනා මම මෙහෙම දන්නවා මේ යාළුවෝ එහෙම කියලා කියන්න එපා. හරියට දෙයක් කියන්න උත්තර. ඒ තුන් දෙනා මොකටද දැන් ප්‍රපෝසල් එකක් ගේනවා. ආ ඒ තුන් දෙනාම ප්‍රපෝසල් එකක් ගේනවා. ඔව් ඔව් ඒ තුන් දෙනාගෙන් කාටද කැමති වෙන්නේ ඉස්සෙල්ලා? මොකටද ප්‍රපෝස් කරන්නේ? මට ප්‍රපෝස් කරනවා නේද? ඔව් මට මැරේජ් ප්‍රපෝසල් එකක් ගේනවා. මම ඇත්තටම මේ තුන් දෙනාටම මං තුන් දෙනා මගේ හොඳ යාළුවෝ. හැබැයි මම ඒ මැරේජ් ප්‍රපෝසල් එක මං කැමති නෑ තුන් දෙනා. කැමති නැහැ. නෑ මං හොයන කෙනා නෙමෙයි ඉතින් මේ තුන් දෙනා. ඒ කියන්නේ ඉතින් මේ තුන් දෙනා තුන් ඉදියක් නේ වෙනස් නේ. ඔව්. ඉතින් මං හිතන විදියට ගර්ල් කෙනෙක්ගෙන් ගත්තොත් මේ තුන් දෙනාටම තුන් විදි හොඳ විදියක් තියෙනවා. කෙනෙක්. ඒ වුණාට මම මං කිව්වේ අර මං දැක්කහම බලාපොරොත්තු වෙන ඒ තුන් දෙනාම නෙමෙයි එතන ඉන්නේ. මං හොයන කෙනා නෙමෙයි එතන ඉන්නේ මේ තුන් දෙනා අතරේ. අහහ මං මේ තුන් දෙනාට මගේ හොඳ යාළුවෝ යාළුවකම තියාගෙන පාඩු ඉන්නවා. ඉතින් එන වාගේ හිතේ තියෙන කෙනා කවුද එතකොට? ඒක තමයි මං කිව්වේ. මම එහාව දැක්කාම තමයි යාව දැකලා කතා කරලා ආසය කරලා පස්සේ තමයි. තාම කෙනා ආයව දැකලා නැහැ. එහෙමද? මට හම් වෙලා තියෙනවා. සමහර තැන්වලදී හම් වෙලා කිහිලා තියෙනවා. ඔව්. අතින්. ඇයි එහෙම වෙලා තියෙන්නේ? වෙන්නේ ඉතින් මං හිතන්නේ ආදර සම්බන්ධ ගැන අහන්නේ. දැන් ආදරයක් තියෙන්න ඕනේ තේරුම් ගැනීමකට. මං දන්න විදිහ. අනිවාර්යයෙන්ම මේ ආදරය කියන්නේ අර මැජික් එකක් නෙවෙයි. තේරුම් අරන් විශ්වාසය ඒ ඔක්කොම එකතු වෙලා තමයි ආදරයක් හැදෙන්නේ. ඉතින් ඒ ආදරේ ඒව නැත්තම් ඉන්න බෑ. කොච්චර කිව්වත් වාර මං ගොඩාක් ආදරේ කිව්වත් ඒ වචනයක් විතරයි සමානක් වෙලා වර. ඒක හිතින් තියෙන්න ඕනේ. ඒ දෙන්නගේ බැඳීම කියන්නේ ආදරේ හින්දා දුක් විඳලා තියනවාද? එහෙම නැහැ. එහෙම නැහැ. දුක් විඳිනවා නම් ආදරේ කරන්නේ නැහැ. හරි කවුරුත් කියලා දෙ ඩිම්පල් එක ලස්සනයි කියලා. හිනා වෙන්න බලන්න අපිට ලස්සන හිනාවක් දෙන්න. නෑ. මතක නෑ. දැනට කියලා නෑ කවුරු. එහෙනම් මම නම් කියන ඔය ඩිම්පල් එක ගොඩක් හොඳට මැච් වෙනවා කියලා. ඕකේ තැන්කියු. ඉතින් පවුල ගැන පොඩි විස්තරයක් කියු ඉතින්. මගේ අම්මයි තාත්තයි මම මගේ ගෙදර ගෙවල් තියෙන නුවර. ඉතින් අම්මයි තාත්තයි ඉන්නේ නුවර. තාත්තට ෂොප් එකක් තියෙනවා. ඉතින් අම්මා ගෙදර ඉන්නේ. අයියලා දෙන්නයි මට සුදු නංගි කෙනෙක් ඉන්නවා. සුදු නංගි කෙනෙක්. ලස්සන නංගි කෙනෙක්. ලස්සන නංගි කෙනෙක්. එයාව මේ ශේෂ්ත්‍රයට ගේන්න කැමතිද? නැහැ. එයා කරන්නේ එයා ඉගෙන ගන්නවා තාම. ඉතින් එයාගේ ඒ කියන්නේ පොඩි අයියා කෙනෙක්ද ලොකු අයියා කෙනෙක්ද? තම වයස කීයක් විතර වෙනවද? වයස හරියටම වයස කියන්නේ. ඔව් හරියටම වයස කියනවානේ. ඕනේ නැනේ. වයස කියන්නේ කැමති නැද්ද? නෑ මම බොරුවක් කිව්වොත් මේක බොරුවක් කියන්නේ. ඔව් ඒකනේ. හරි ඕනේ හරියට වයස කියන්නේ. ඉතින් මේ අම්මයි තාත්තේ නුවර ඉන්නේ. ඉතින් මගේ ලොකු අයියා මැරිකල්ල ඉන්නේ. ඉතින් එයාට අයියා කෙනෙකුත් ඉන්නවා. අයියලා දෙන්නෙක් ඉන්නවා. එහෙමද? චූටි බබෙක් ඉන්නවා ජෙනාදි කියලා. මං පොඩි අය එයාට මං ගොඩාක් ආදරේ. අනිකට ආදරේ දෙවෙනි අයියා. ඔව් ඉන්න දෙවෙනි අයියා ඉන්නේ එංගලන්තේ. ඉතින් එයා වැඩ. මම තුන්වෙනි අයියා නංගි ඉගෙන ගන්න. නංගි ඉගෙන ගන්නවා තාම. දෙවෙනි ඉන්නේ මේ ලොකේෂන් එක ඇතුලේ. කවුරුහරි කෙනෙක් ආදරේ කරනවාද? නෑ. කා ඇත්තටම ආදරේ කරන්නේ නෑ. ලොකේෂන් එක ඇතුලේ. ඔව්. ඒ කියන්නේ ගෙවල් වට පිටත් එක්ක නෑ මම කියන්නේ. නෑ. එහෙම නෙමෙයි. ඩ්‍රාමා එක ඇතුලේ. නෑ. හරියට කනෙක්ට්. නෑ. බය වුණාද ඒක? මොකටද බය වෙන්නේ? හරි. ඉතින් මොකද ඉන්නේ? ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ගැන බල බය හිතනනේ. අපු නෑ මම නිකන්. හරි කොහොම හරි මොකද හිතෙන්නේ මේ channel C program එක ගැන අය. හොඳයි. මම හරි කැමැත්තෙන් ආවේ. හොඳයි අස්සන වැඩක් අලුත් වැඩක් මම හිතන විදිහට මම මේ වගේ මම ගිහිල්ලා තියෙනවා ප්‍රෝග්‍රෑම්ස් වලට. හැබැයි මේ වගේ දෙයකට සම්බන්ධ වෙලා නැහැ. හරි ලස්සනයි. හරි ලේසි. ඔයා ඉතමත් අපේ ඉතමත් මොකද කියන්නේ? ෆ්‍රෙන්ඩ්ලි. ෆ්‍රෙන්ඩ්ලි 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 හොඳට ප්‍රශ්න ආවා. ඉතින් මම උත්තර දුන්නා. අමාරු වැටුනේ නැහැ. නෑ කිසිම අමාරු. හරි ඔකේ. නෝ. එහෙනම් තැන්කියු අය අපේ මගේ ආරාධනා පිළි අරගෙන ආවට කොෆි විත් අනු එකතු වෙන්න. ඉතින් ඔකේ ඒ වගේ තමයි මට ආරාධනා කරාට. තැන්කියු අනු channel C එකටත් තැන්කියු. තවත් මේ වගේ හොඳ ලස්සන වැඩ කරන්ඩ ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම මාත් ආදි විශ් කරනවා ඔයාගේ ඉදිරි අනාගතේ තව ඔයාගේ තව බලාපොරොත්තු ගොඩක් තියෙනවා නේ මේ ඔයා කිව්වනේ පළවෙනි ස්ටෙප් එක කියලා. ඉතින් ඔයාට කැමති
තැනකට යන්න ලැබෙන්න කියලා මම ඔයාලට ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම කොෆි විත් අනු අදට සමුගන්නවා. ඉතින් ඊළඟ දවසේ කවුද කොෆි විත් අනු එක්ක එකතු වෙන්නේ කියලා බලන්න.